ශ්‍රී ංකා කන්න නැති ස්ටෝරී. ජනාතිපති විසිහය වැනිදා මූල්්‍ය අරමුදුලේ යෝජනා ගැන කතාකරමින් පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කෙරුවද මැසිවිල්ලක් නැගවාද යන ප්‍රශ්නය පැන නගෙනවා. ඔහු කතාවේ අන්තිමට මෙහෙම කියනවා. අපි රට නොහැදුවොත් රටේ තරුණ පරපුරේ අනාගතය නැති කලා වෙනවා තරුණයන් ගැන හිතන්න. බලකේන්ද්‍රය ගැන විතරක් හිතන්න එපා මේ වැඩ සටහන කළේ නැත්තම් තව අවුරුදු දෙකතුනකින් අපි කාටවත් ඉන්න බැරිවෙනවා. එනිසා සියලු දෙනාම මේක අනුමතර. අයිF හැර වෙනත් වැඩපිළිවෙලක් ගැන අදහසක් නැත නිසා සජබය සහයතුන් ලැබෙන පසුබිමක්ක අF ියෝජනාවලිය අනුමතවේ ඒ රනිල් කතාව පටන් ගත්තේ ලංකාව ගොඩගිහින්. ඒ ගොඩගිය කතාව ශ්‍රීල් ලංකා කම් බැක්ස්ටෝරයි කියලා ඇතමුන් හඳුන්වන බව ඔහු කියනවා. රට ගොඩ යනවා නම් කවුරුත් සතුටු වෙන්න ඕනේ ඒත් අපිට තාම එහෙම වදන් භාවිත්‍යත් ඇහිලා නෑ. රටේ සියට හදලිස් පහක් දුප්පතුන්. වැඩි පිරිසකට කන්න නෑ ලා. යිකෝල වන්න විදිහක් නැහ. ඉතින් ශ්‍රී ලංකා කම්බැක්ස්ටරී කියලා එකක් ඔලුවේ හදාගෙන ඉන්න පුලුවන් ඒ පොළොවේ නැහැ. ලංකාව ජාත්‍යන්තන මූර්ලය අරමුදලට ගිය මොකද. එකක් අපිට නිසවෙලාට නය ප්‍රතිවිය්ුව ගත කරන්න බැරිවුණ. නය නොගිවේ හැකි හිරවීමක් එනකොට එහෙම වැඩ පිළිවෙලකට යන්න වෙනවා ඒත් එහම නොයා අපිට ගෙවන්න බැහැ කියලා මහ බැංකු අධිපති කිවවා ඊළඟට අපි අති විශාල ඩොලහිගේකට මුහුණ දුන්නා. දැන් මේ අය මුදල ගේවම් ශේෂ, ප්‍රශ්නය තරමක් දට වි ගන්න. උදවවා ඒ ොල අර්බුදයට මේකෙන් විසඳමක් නැහැ රට තුළ බදු අයකිරීම සට හයේ සිට සියට තිස් හයකරපු නිසා ඩැන් රුපියල් තියනවා දෙදහස් විසිදිකට සාපේක්ෂව දෙදස් විසිදුුණනවර්ෂයේ මුල් කාර්ත්තුවේ බදු ආදායම සියයට දෙසේදාසයකින් වැඩි වෙලා තියෙනවා. මුල් කාර්තවේ බදු ආදායම කෝටිත්තිස් එක් දදාහ පැන්නා. ඒ ඩොල හිගිය එහෙම් මයි. මෙරට සාමාන්‍ය ආනායන වීදම ඩොල බිලියන විසි නමය අපන අයනය විස් ප්‍රේෂණ සහ සංචර්ක කර්මාන්තය ො බිලියන වි. තුක් පම ලබෙනවා. එතකොට හැමවිටම ඩොල බිලියන පහක හෝ. හයක පරතරයක් ඇති වුණා. ඒක පියවන්න නයගන්න ඕනේ. එක්කෝ අපි වියදම් අඩු කරන්න ඕේ. නැත්තම් ආදායම් තර කරගන්න ඕේ. දැන් ජාත්‍යන්තර මුල්්‍ය අරමුදලේ නය වැඩ සටහන තුළ මේ ප්‍රශ්නයට විසදු මක්තියනවද. ..F. නය කොන් දේසිය බරපතලයි. ඒක කොන් දේසිවල්ලට අදාලව සභාගත කරලා නෑ කියන කාරණය පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන් පිල විසි හයවැවෙනිදා මතු කලා හකිවේ. ් ලල් ග්‍රීම් එක සභාගත කරලා නැහැ කියලා. රනිල් කියන විදිහට ලංකාව පුනරුදමාවතට අවතීරණ වෙලා. හැමනායකයාම ඔයවගේ දේවල් කිව්වා. ගෝටා කිව්වේ අපි තමා හොඳටම කේ කියලායි. හොඳටම කරපු හින්දා තමයි ලංකාව හිගන රටක් බවට පත් වුණේ. ඉතින් පුනරු දේමාවතට අවතීර්ණ වනා කියනකොට තවත් බයහිතෙනවා. මේ පාර අපේ ඇදිවතත් ගලවලා විකුණන්න වෙයිද කියලා. දැන් ජනාතිපති විපක්ෂයට අIMF යෝජනා අනුමත කරන්න කියවා විරක්. නෙවෙයි දෙදස් හතිරි සටවෙනකම් සහය දෙන්නක් කියනවා. ඒක ඉල්ලීමක්ද මැසිවිල්ලක්ද. තරුණයන් වෙනුවෙන් රටහදනවා කියන්නේ තමන්ටම විරුද්ධව තරුණයන් මර්ධනය කරන එකද. රට හදන්නේ තමන්ට පක්ෂවෙන අය වෙනුවෙන් විතරද. විපක්ෂ වෙන අය ලංකාේ පුර වැසියෝ නෙවෙයිද. ජනාධිපතිගේ පරස්්පර දේශපාලනයත් මේ භාවිතාවෙන් මතුවෙනවා. සටහන විමලනත් විරත්න.